සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ අලුව හැමදෙනාම මගේ YouTube channel එකට හොඳම දේ දරුවන්ට යනුවෙන් අප සමාජයේ කියමනක් තිබෙනවා ලෝකේ හොඳම දේ කෙසේ වෙතත් දරුවන්ට හොඳ පාසලක් ලබා දීම අපේ අම්මලාගේ තාත්තලාගේ එකම හීනය බවට පත් වෙලා ඒ මම කිව්වොත් ඒක රහසක් නෙමෙයි ඒ විදිහට හිතුවොත් මේ හීනය සැබෑ කරගන්න තිබෙන හොඳම කවුලුව වන්නේ ශිෂ්‍යත්වයයි ගරු CWW කන්නගර මැතිතුමාගේ ශිෂ්‍යත්ව ක්‍රමය මත නගරේ පාසල් තෝරා ගැනීමට දෙමාපියන්ට හැකි වුණා. ඒත් ලකුණු පදනම් කරගෙන පාසල් සඳහා ඇතුළත් කිරීමේ ක්‍රමානුකූල ඇරඹුම ඇති වුණේ 1983 දී හිටපු අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් අනුවයි. මෙමකින් ඇත දුෂ්කර ගම්මානවල හිටපු සිසුන් ගොඩක්ට නවේලියක් ලැබුණා. ඉතින් අද මම කතා කරන්නේ මේ ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු අරගෙන යන්න තිබෙන ජනප්‍රියම පිරිම් පාසල් 10 ගැන. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන සිසුන්ගේ ඉල්ලුම් පරිදි 10 ස්ථානයට පත්වන්නේ කොළඹ 3 මහානාම විදුහලයි. ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනය ලබා දෙන මහානාම විදුහල සිංහල බෞද්ධ පාසලක් ලෙස 1954 දී ආරම්භ වුණා. මෙම පාසලේ ආදර්ශ පාඨය වන්නේ විද්වත් සර්වත්‍ර පූජිතේ යන්නයි. විත්තත සෑම තැනකදීම පැසසුම් ලබන්න යන්නේ එහි තේරුමයි. සිසුන් 5500ක් පමණ මෙම විදුහලේ අධ්‍යාපනය ලබනවා. පාසල් දෙකක් 9 ජනප්‍රිය වුණා. ඒවා නම් ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහලයි. ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විදුහල ගාල්ලේ තිබෙන ජනප්‍රියම පාසලක්. මෙම විදුහලේ 1895 දී ඇරඹෙන්නේ බෙල්ජියම් ජාතික පූජකතුමෙකුගේ පැමිණීම සමගයි. සිසුන් 5000ක ප්‍රමාණයක් අද වෙන විට මෙම විදුහලේ අධ්‍යාපනය ලබනවා. 9 ජනප්‍රිය වුණ අනිත් පාසල නම් මහනුවර විද්‍යාර්ථ විදුහලයි. විද්‍යාර්ථ සංගමය විසින් 1942 දී ඉදිකළ අතර පසුව රජය මගින් පාලනය කරනවා. සිසුන් 3500කට අධික ප්‍රමාණයක් ඉගෙනුම් ලබන මෙම පාසලේ ආදර්ශ පාඨය විද්‍යා සර්වස්ව භූෂණම් යන්නයි. එනම් හොඳම ආභරණය අධ්‍යාපනය යන්නයි. 8 ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ සුදුසුකම් ලැබූ පිරිමි ළමුන්ගේ පාසල් දෙක බවට පත්වන්නේ ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහලයි. 1918 දී ආරඹුණ ගම්පහ බණ්ඩාරනායක විදුහල බෞද්ධ පාසලක් ලෙස සදහන් වෙනවා. පිරිමි ළමුන් පමණක් ඉගෙනුම ලැබෙන මෙම පාසල 6 ශ්‍රේණිය සිට උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙනවා. මෙම ජාතික පාසලේ ළමුන් 5000ක ප්‍රමාණයක් සිටිනවා. මෙම පාසලේ ආදර්ශ පාඨය වනුයේ විද්වන් සර්වත්‍ර පූජිතේ යන පාඨය වන අතර එහි තේරුම විද්වතා පැසසුම් ලබා යන්නයි. සිසුන් 4000කට වැඩි පිරිසක් ඉගෙනුම ලබන තර්ස්ටන් විදුහල 1950 දී කොළඹදී ආරම්භ වුණා. අදුරෙන් ආලෝකයට මා ගෙන යන්න යන අර්ථය ඇතිව පාලි භාෂාවෙන් ආදර්ශ පාඨය ගොඩනගා තිබෙනවා. 7 ජනප්‍රිය පාසල් ලෙස කඩින් ලකුණු මගින් කොළඹ ඉසිපතන විදුහල පත්වෙනවා. අදිටනියම් වෙරවඩම යන ආදර්ශ පාඨය ඇති ඉසිපතන විදුහලේ සිසුන් 5000කට අධික ප්‍රමාණයක් එක වසරේ සිට 13 වසර දක්වා ඉගෙනුම ලැබෙනවා. 1952 දී අරබිමෙම පාසලට ඉසිපතන යන නම ලැබුණේ 1961 දී. ඉතින් ගියවර ශිෂ්‍යත්ව විභාගය 90 6 තැනට ජනප්‍රිය වන පාසල් 4ක් තිබුණා. ඒවා නම් ගාල්ලේ මහින්ද විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය, කොළඹ DS සේනානායක විද්‍යාලය, මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහල. පරම විඥානාර්ථ සමාගම විසින් 1892 දී ආරම්භ කළ මහින්ද විද්‍යාලය ගාලේ නගරයේ පිහිටා ඇති දෙවෙනි ප්‍රධාන බෞද්ධ පාසලක් වෙනවා. සිසුන් 4000කට අධික ප්‍රමාණයක් ඉගෙනුම ලබන මෙම පාසලේ ආදර්ශ පාඨය වෙන්නේ කිප්පම් වායාම පඬිතෝ බවා යන්නයි. 1923 දී මාතර බෞද්ධ සංගමය විසින් මාතරදී පරාක්‍රම විදුහල ලෙස ආරම්භ කළ රාහුල විද්‍යාලයේ දීර්ඝතම ඉතිහාසයක් ඇති බෞද්ධ පාසල් වලින් එකක්. පළමු ජාතික පාසල් අතරින් එකක් වන රාහුල විදුහලේ සිසුන් 5000කට අධික ප්‍රමාණයක් ඉගෙනුම ලබනවා. එක වසරේ සිට 13 වසර දක්වා පන්ති මෙහි පැවැත්වෙනවා. මෙහි ආදර්ශ පාඨය අත්තානන්දමයන්ති පණ්ඩිතා යන්නයි. එහි තේරුම බුද්ධිමතා තමා විසින්ම තමා පාලනය කරගනී යන්නයි.
ශ්‍රී ලංකාවේ පළමු අගමැතිතුමාගේ නමින් නම් කරන ලද කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය 1967 දී ආරඹුණා. එක වසරේ සිට 13 වසර දක්වා අධ්‍යාපනය ලබා දෙන මෙම විද්‍යාලයෙහි ආදර්ශ පාඨය වන්නේ තමාට පෙර රට යන්නයි. සිසුන් 4000ක් පමණ ඉගෙනම ලබන මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය 1940 දී ආරම්භ වුණා. එක වසරේ සිට 13 වසර දක්වා අධ්‍යාපනය මෙම විද්‍යාලයෙන් ලබා දෙනවා. පස්වැනියට ඉල්ලුම් කළ ජනප්‍රිය පාසල් තුනක් තිබෙනවා. ඒවා නම් කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, ගල්ලේ රිච්මන් විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලයයි. එක වසරේ සිට 13 වසර දක්වා සිසුන් 3000ක ප්‍රමාණයක් ඉගෙනම ලබන කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය 1967 පිහිටවනු ලැබුවා. මෙහි ආදර්ශ පාඨය ලතින් භාෂාවෙන් දක්වා ඇති අතර එහි තේරුම වන්නේ අපිට පුළුවන් යන්නයි. ලොව සුප්‍රසිද්ධ පුද්ගලයන් රාශියක් බිහි කළ රිච්මන් විද්‍යාලය ප්‍රාථමික අංශයෙන් හා ද්විතීක අංශයෙන් යුක්ත පාසලක්. අද වන විට ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාසල් යන්නේ ප්‍රමුඛම ස්ථානයට හිමිකම් කියනවා. සිසුන් 5000කට වඩා මෙම පාසලේ ඉගෙනුම ලබනවා. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම බෞද්ධ පාසලක් වන නාලන්දා විදුහල විශිෂ්ටතම පාසලක් බවට පත් වී තිබෙනවා. 1925 ආරම්භ වන මෙම පාසල එක වසරේ සිට 13 වසර දක්වා සිසුන්ට ඉගෙනුම ලබා දෙනවා. සිසුන් 7500 පමණ සිටින මෙම පාසලේ ආදර්ශ පාඨය අපදාන සෝබිනි ප්‍රඥා ලෙස පාලි භාෂාවෙන් සටහන් වෙනවා. මෙවැනි වැදගත් වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ලයික් කරන්න, ෂෙයා කරන්න වගේ යාළුවන්ටත් බලන්න. හතරවෙනි ස්ථානයට දෙමාපිය ඉල්ලුම අනුව මහනුවර කිංස්වුඩ් විදුහල පත් වුණා. මහනුවර පැවිලියන් විදුහලේ උසස් බාලක විදුහල ලෙස ඇරඹි කිංස්වුඩ් විදුහල ආරම්භක වසර ලෙස දැක්වෙන්නේ 1891. එක වසරේ සිට උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබිය හැකි මෙම පාසලේ සිසු පිරිස 4000ක් පමණ වෙනවා. පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සිසුන් ලබා ගන්න ලකුණු මත තුන්වෙනි ජනප්‍රියම පාසල ලෙස කොළඹ ආනන්ද විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල සටහන් වෙනවා. හෙන්රි ස්ටිල් ඕල්කත්තුමාගේ ප්‍රධානත්වයෙන් පරම විඥානාත සමාගම් විසින් 1876 දී කොළඹ ආනන්ද විදුහල ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකාවේ පැනන්තම් පාසල්වලින් එකක් වන ආනන්ද විදුහල ජනප්‍රියතම හා විශිෂ්ටතම පාසල්වලින් එකක් බවට පත් වී තිබෙනවා. සිසුන් 7000ක් පමණ ඉගෙනුම් ලැබෙන මෙම පාසලේ ආදර්ශ පාඨය වෙනුව අප්‍රමාදෝ අමත පදන් යන්නයි. කොළඹ ආනන්ද විදුහල ආරම්භ වසර දෙකකට පසුව එනම් 1888 දී පරම විඥානාත සමාගම් විසින් මලියදේව විදුහල කුරුණෑගලේදී ආරම්භ වුණා. එක වසරේ සිට 13 වසර දක්වා අධ්‍යාපනය ලබාගත හැකි මෙම විදුහලේ ආදර්ශ පාඨය වනුයේ විද්‍යා භූෂණම් පුරුෂ භූෂණම් යන්නයි. සිසුන් 5000කට අධික ප්‍රමාණයක් ඉගෙනම ලබන මෙම විදුහල සැබවින්ම ජනප්‍රිය පාසලක්. දෙවන ස්ථානයට දෙමාපියන්ගේ වැඩි ඉල්ලුමක් තිබුණේ මහනුවර ධර්මරාජ විදුහලටයි. වසර 1887 දී හෙන්රි ස්ටිල් ඕල්කත්තුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම පාසල තිබෙන්නේ ප්‍රධාන පෙරේ පිරිමි බෞද්ධ පාසලක් වෙනවා. අත්තාහි අත්තනෝ නාතෝ යන උදාර ආදර්ශ පාඨය ඇති මහනුවර ධර්මරාජ විදුහලෙහි සිසුන් එක වසරේ සිට 13 වසර දක්වා අධ්‍යාපනය ලබා ගන්නවා. පහ වසර සමස් සිසුන්ගේ එකම සහ ප්‍රථම ඉල්ලුම ලෙස දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලංකා දීපේ වැජඹෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයයි. එක පසකින් කොළඹ විශ්වවිද්‍යාලයටත් අනිත් පසින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයටත් මායිම්ම ශාස්ත්‍රීය කලාපයක් තුළ රාජකීය විද්‍යාලයේ වැජඹෙමින් සිටිනුයේ තේජමාන ලෙසයි. ශ්‍රී ලංකාවේ පැරැන්තම් පාසලක් ලෙස කිරුණු ධර්මින් සිටින කොළඹ රාජකීය විදුහල 1835 දී ආරම්භ වුණේ කොළඹ අකඩමි නමින්. සිසුන් 9000කට ආසන ප්‍රමාණයක් එක වසරේ සිට 13 වසර දක්වා ඉගෙනුම ලබනවා. දිවයිනේ 5 වසර සමස් සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ද ඇති මෙම විදුහලේ ආදර්ශ පාඨය වනුයේ ඩිස්කේ අවුට් ඩිස්කේ ඩේ යන්නයි. එහි සිංහල තේරුම උගනිනු නැත්තම් පිටවෙනු යන්නයි. සියලු දෙනාටම ජයග්‍රාහී දිනය ප්‍රාර්ථනා කරමින් මම මගේ වීඩියෝව අවසන් කරනවා. ඔබ සැමට සුබ දවසක්. මෙවැනි දැනුමැති කතා ඇසීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න ඔයාගේ යාළුවන්ටත් බලන්න.